මහ පුස්තකාලයක් එක්ක ඉන්නා වගේ මහා විශ්ව කෝෂයක් මැද්ද ඉන්නා වගේ දැනෙනවා. ඒ ගත කරපු හැම මොහොතක්ම වගේම ප්‍රවේගී ෆිල්ම් එකේ ජැක්සන් අයව මිනි පෙට්ටිය දාලා ගෙනාවම ඒ ෆිල්ම් එකේ මං ඇත්තටම හැඬුව පැය ගානක්. ඒ කියන්නේ රඟපාන්නවත් එයාව එහෙම දකින්න කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. මිනිස්සු හැමෝම මැරෙනවා තමයි. හැබැයි මේ වෙච්චදී ජැක්සන් අයියට මේ වෙච්ච කරදරේ වගේ කරදරයක් නම් කිසිම කෙනෙකුට කිසිම මනුස්සයෙක්ට වෙන්න එපා. මගේ ප්‍රාර්ථනාව ඒක. මොකද ඇත්තටම ජැක්සන් අය කියන්නේ හරිම හිත හොඳ, කිසි කෙනෙක් හිතක් රිද්දපු නැති කෙනෙක්. ඉන්න තැන හැමෝමත් එක්ක සතුටෙන් හිටපු, ඉන්න තැන හැමෝම දැනුවත් කරපු, දැනුම බෙදාගත්ත මනුස්සයෙක්. උත්තරීතර කලාකරුවෙක්, උත්තරීතර රංගවේදියෙක්. ඉතින් මං කියන්නේ එතුමා වෙනුවෙන් මේ මුළු රටම දුක් වෙනවද? එයාට පේන්නේ එයා ගිහිල්ලා. ඉතින් මට කියන්නේ ජැක්සන් අයියට සුභ ගමන්. මට මං සුව නින්ද ප්‍රාර්ථනා කරනවා. මට තාම හිතාගන්න බැ මං දකින්නේම ප්‍රවේගයේ හිටපු ජැක්සන් අයියෝ තමයි. ඉතින් ගිහින් එන්න බ්‍රැන්ඩෝ. අපි කලාවට ජැක්සන් අයිය කෙනෙක් නැති වෙලා ඉතින් අපි මං හිතන්නේ මේ අර විජය මහත්තයා, ගාමිණී මහත්මයා වගේම මේ ජැක්සන් අයිය නැතිවීම ජැක්සන් අයියගේ යළි ඉපදීම වෙයි. ඒ තරම් ජැක්සන් අය කරපු දේවල් අපේ මතකේ අපි මැරිලත් ඉතුරු වෙයි. ඒ තරම් මේ කලාවට සේවය කරපු කෙනෙක් ජැක්සන් අයියට සුභ ගමන්. ඔහුගේ අඩුව පුරවන්නට තවත් අවුරුදු ගාණක් යයි. ඒ වගේ කෙනෙක්, ඒ වගේ බුද්ධියක් තියෙන, ප්‍රඥාගෝචර විදිහට හිතන, කතා කරන ඒ කලාකාමී මානුෂීය අදහස් දරන, ස්වභාව ධර්මයට ආදරය කරපු ඒ වගේ පුද්ගලයෙක් බිහිවෙන්න. ඉතින් මං හිතන්නේ ජැක්සන් මේ ලෝකේටම පණිවිඩයක් ගෙනිච්චා. මේ ලංකාව තියෙන, ලංකාවේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන, ඒ වගේම අපේ භාෂාවේ තියෙන අලංකාරය ගැන. ඉතින් ඒ වගේ මනුස්සයෙක්ට ඉතින් දෙන්න ඕන ගරු බුහුමන් සමාජය කොයි විදියකින් හරි මං හිතන්නේ දෙයි. ඒ වගේම ඒ මතකය ඉදිරියට අරන් යයි. ඉතින් ඒක කාටවත් ඒකට කිසිම විදියක පාර ගන්න මේ පාර ගන්න උත්සාහ කරන අය තමන්ගේ චරිතේ පුම්බා ගන්න, එමුනම් තමන් තව කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨයි කියා ගන්න දඟලන මිනිස්සු මිසක් වැසුණු බුද්ධියකින් ඉන්න බුද්ධිමත් මානව හිතවාදීව නම් නෙමෙයි. එදා රූගත කිරීම බොහෝම සාර්ථකව කෙරුණා. ජැක්සන්ට හරි සතුටුයි. ජැක්සන් මාව බදාගෙන කිව්වා, ජැක්සන්ගේ වචනවලින්ම කියනවා නම් මචෝ අද වැඩේ මරු, අපි හැන්දෑවට සෙට් වෙන්න ඕන කියලා. ඉතින් ජැක්සන් ඉතාම ප්‍රීතියෙන් එදා හිටියේ. ඒ නිසා මම කිව්වා, ජකා අඹ පළයන් හෝටලයට කලින් මම පස්සේ එන්නම් කියලා. මට තිබුණ එතන වැඩ ඉවර කරලා මම වැඩි වෙලාවක් ගත්තේ නැහැ. කොහොමනම් ජැක්සන් මට විනාඩි ගානකට කලින් පිටත් වුණා. මම පස්සෙන් ආවේ. ජැක්සන්ගේ සිරිතක් තියෙනවා. ජැක්සන්ට අපි මම ජැක්සන් මගේ ප්‍රධාන නළුවා නිසා ඔහුට මම වෙනම වාහනයක් සහ රියදුරෙක් සූදානම් කරලා තියෙනවා. නමුත් ජැක්සන්ගේ පුරුද්දක් තියෙනවා, එයාගේ වාහනේ එයා පදවාගෙන යන්නේ. එයාට දීලා තියෙන වාහනේ රියදුරා එයා පාවිච්චි කරන්නේ නැහැ. එයාගේ පරණ පුරුදු කැබ් එක, එයා ලව් කරන, එයා ආදරය කරන කැබ් එක එයාම පදවාගෙන යනවා. ඒක තමයි ජැක්සන්ගේ හැටි. ඉතින් එදත් එහෙම තමයි ගියේ. මම ඊට වාහන කීපයකට පස්සෙන් මගේ වාහනේ ආවේ. මම දැක්ක වාහන තදබදයක් තියෙනවා. ඒ දවස්වල අරගලේ කාලේ අපි හිතුව මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා බැහැලා යන් කියලා බලනකොට තමයි ජැක්සන්ගේ වාහනේ තියෙනවා වහලේ නැහැ. වහලේ නැති තට්ටුවක් විතරක් තියෙනවා. රුබ්බරේ මං අඳුරන නිසා මං කිව්වා, මේ ජැක්සන්ගේ වාහනේනේ, කෝ ජැක්සන් කියලා කෑ ගහනකොට තමයි දැක්කේ. ජැක්සන් පාරායන නිදිකරුවලා හිටියා. මං කෙලින්ම ජැක්සන් ළඟට ගිහිල්ලා ජැක්සන්ට කතා කරනකොට ඇත්ත කරලා මං දිහා බලලා කිව්වා, සෝමේ මට අමාරුයි කියලා. ඊට පස්සේ මං කෑ ගහුවා එතන හිටපු මිනිස්සුන්ට, ඇයි මේ මෙහෙම මේ පාරායන තියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මිනිස්සු කිව්වා, වාහන නවත්තන්න නෑ සර් කියලා. පස්සේ කිව්වා, මගේ වාහනේ තියෙනවා ගෙනින් කියලා. මගේ ඩ්‍රයිවර්ට කෑ ගහලා වාහනේ ගෙන්නගෙන මමයි තවත් කීප දෙනෙකු එකතු වෙලා, මං දන්නවා අනතුර බෙල්ල අමාරුව ටිකක් හොඳ නැති නිසා, මම වෛද්‍ය ක්ෂේත්‍රයේ දාන නිසා බෙල්ල මම අල්ලගෙන කෙලින් තියාගෙන පිරිසකගේ උදව් ඇතුව මගේ වාහනේට දාගෙන තමයි
අනුරාධපුර රෝහලට අපි අරන් ගියේ. අනුරාධපුර රෝහලේදී කරන්න ඕන හදිසි ප්‍රතිකාර සේරම කරලා එතන වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත එදාම පැය ගාණක් ඇතුළත අපි කොළඹ මහ රෝහලට අරගෙන ආවා. එතනදී ඉතින් ඒ වෛද්‍යවරු අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රතිකාර ඔක්කොම කළා කියලා මම හිතනවා. අපිට හැම දෙයක්ම කරන්න පුළුවන්, හැම දෙයක්ම උපරිම මට්ටමින් සිද්ධ වුණා කියන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා අපිට අපහැදිලි, අපි දන්නේ නැති. මම හිතනවා ඒ ප්‍රශ්න කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු අපිට පැහැදිලි කළ යුතුයි. මොකද ජැක්සන් ප්‍රධාන ශල්‍යකර්මෙන් සනීප වුණා, අපිත් එකත් කතා කළා. ඊට පස්සේ තමයි ජැක්සන් මේ විදිහේ සිහි නැති තත්ත්වයකට පත් වුනේ. ඒක උනේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. ඒක වෛද්‍යවරු අපිට පැහැදිලි කරලා දිය යුතුයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු. මේ වගේ දැන් කතා කරමු. මගේ සිනමාපටයේ ප්‍රධාන චරිතය තමයි ජැක්සන් කලේ, සිංහයාගේ චරිතය. ජැක්සනුත් මගෙන් ඇහුවේ සිංහයා පිළයි සෝමි මොකද්ද ෆිල්ම් එකට වෙන්නේ කියලා. මම ජැක්සන්ට කිව්වේ සෝමි ජකා ෆිල්ම් එක ගැන හිතන්න එපා, ඔබ සනීපලාවට පස්සේ අපි ෆිල්ම් එක කරමු, මම මොමෙන්කම් බලාගෙන ඉන්නවා, මට ඔබ ඇර වෙන සිංහෙක් නැහැ මේ චරිතයට කරන්න. ඒකින්ද අපි ඒ ගැන පස්සේ කතා කරමු, ඔබ ඉස්සෙල්ලා සනීපයන් කියලා. එහෙම ඉන්නදී තමයි මේ තත්ත්වයට අපි ආවේ. නමුත් අපි බලාගෙන හිටියා. නමුත් අපි හිතපු තරම් ඉක්මනට ජැක්සන් සුවපත් උනේ නැති නිසා ජැක්සන්ගේම ආශිර්වාදයේ මත ජැක්සන්ගේ ලොකු පුතා අකිල ඒ චරිතය කළා. එතන ඉතාම සාර්ථකව කළා. මම හිතනවා ජැක්සන් කොහේ හරි ඉඳලා කවදා හරි බලාගෙන හිටියොත් ෆිල්ම් එක දිහා තමන්ගේ ලොකු පුතාගේ සහ පොඩි පුතාගේ රංගන ගැන සතුටු වෙයි. තාත්තගේ අප්පච්චිගේ ගෞරවය තියලා මං හිතන්නේ දරුවෝ දෙන්න ඒ චරිත ඉතාම ඉහළින් සාර්ථකව කරලා තියෙනවා. අවාසනාව තමයි ඒක දකින්න ජැක්සන් නැතිවීම ගැන. ඒක තමයි අපිටත් තියෙන දුක. කොහොමුණත් කමක් නැහැ අපිට ද ජැක්සන් නැහැ. ඒක අපිට පුරවන්න පුළුවන් අඩුවක් නෙමෙයි. පුරවනවා නම් පුතාල දෙන්නට තමයි කරන්න පුළුවන්. මම ආරාධනා කරන්නේ පැටව දෙන්නට තාත්තගේ අඩුව උඹලා දෙන්න පුරවපල්ලා පුතේ කියලා. තාත්තගේ ඥාන තියෙනවා, තාත්තගේ ආభాසය තියෙනවා, තාත්තගෙන් ලබාවු අධ්‍යක්ෂීම් තියෙනවා. ඒවත් අරගෙන තාත්තගේ හිදස පුරවන්න කියලා මම ඒ කොල්ල දෙන්නට තමයි කියන්නේ.